දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාදවීම වැටුප් කේතයක් නොමැතිකමින් බඳවා ගැනීම් දිගින්දිගටම ප්‍රමාදවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලෝකෝමටිව් ඔපරේට් එන්ජිනේරු සංගමය වැඩවර්ජනයක් ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි. මෙම වර්ජනයට දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක් පමණක් රියදුරන් එක්ව සිටින අතර වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණා. වර්ජනය අද දිනේත් ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 30ක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මගී ජනතාව පත් වුණේ දැඩි අපහසුතාවයකටයි. පෝච්චක් කවදාවත් වෙලාවට යන්නේ පරක්කුයි. ඒ කට්ටියගේ වෙන්න ඕන යුතුකම ගැන කවදාවත් හිතන්නේ නැහැ. ඔක්කොම දවල් වල හැමතැනින්ම මහජනතාව තමයි ඉරෙන්නේ. ගැක් නෑ මල්ලි ආණ්ඩුවෙත් එක ඔක්කොම එකයි ලැබුණා කරන්න ඉතින් අපි අස්තියද නෑ වෙන මොනවා කරන්න ඉතින් මුන්ට වර්ධනේ මදා වර්ධනේ මුන්ට ඉල්ලා. ලොකෝමෝටිව් ඔපරේට් ඉංජිනේරු සංගමයේ ලේකම් SRCM සේනානායක මහතා පවසන්නේ ගැටලුවට නිසි විසඳුමක් ලබා නොදුනොත් සෙසු ධාවනාගාරයේද වර්ජනයට එක් කරගන්නා බවයි. පාලන අධිකාරිය උත්සාහ කරනවා විස්රාම ගිය රියදුරන් ගෙන්නලා මේ දුම්රිය ධාවනය කරන්න. ඒකට අපි පාලන අධිකාරියට කියනවා මේ වෙලාවේ ඕගොල්ලෝ හිතනවා නම් ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ආපස්සට හරවන්න පුළුවන් කියලා. ඒක ඕගොල්ලොන්ට කරන්න වෙන්නේ නැහැ. මොකද මේක සම්පූර්ණ රියදුරු ශ්‍රේණියම එකතු වෙලා ගත්ත ක්‍රියාමාර්ගයක්. එහෙම වුණොත් අනිවාර්යෙන් අපි අනිත් ධාවනාගාරත් මේකට එකතු කරගන්නවා. එහෙම වුණොත් මේක විශාල ගැටලුවක් දක්වා දුර දිගේයි. මේ අතර අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී VS පොල්ලත්තගේ මහතා සඳහන් කළේ වර්ජනීය නිරත වෘත්තීය සමිති නියෝජිතයින් සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සඳුදා දිනේ සාකච්ඡාවක් ලබා දී ඇති බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.